අපි අද පෙන්වන්නේ ලංකාවේ විශේෂයෙන් මේ මෑතක හිටලා ජනප්‍රිය එකක් තමයි මේ කොලකැඳ. කොලකැඳ වලදී කියනකොටම කියන නම් දෙකක් තුනක් තියෙනවා. එකක් පෙනෙල කොලකැඳ. ඔක තමයි ප්‍රධාන. ගොටු කොලකැඳ. මුකුණු වෙන්න කොලකැඳ. හරි. ඔවා තමයි වැඩිපුර කියන නම්. නමුත් අපි දන්නවා මේ මේ ශාකය මේක වැලක් පොඩි වැලක් වගේ යන්නේ දිගට මේකේ ඇට තියෙනවා. තුංගුලස් ඇට ඒ ඇට පැලුනහම මේක හරියට හොඳට හැමතැනම හැදෙනවා. හැදෙනවා නමුත් වෙලා තියෙන්නේ ගිවල්වලෝ පෝච්චියක වුණත් මේක පෝච්චි දෙක හදන්න පුළුවන් දින දවසක් කර දවසක් කැඳ බොන විදිහට හදාගන්න. එතකොට මේකේ විශේෂ ගුණයක් තියෙන්නේ ස්නායු පද්ධතිය. අපි දන්නවා මිනිත්තේ ජීවත් වෙන අවුරුදු 100 කාලය තුල ස්නායු ක්‍රමෙන් දුර්වල වෙනවා ඊළඟට හැම රැලි වැටෙනවා. දැන් ගොඩාක් රූපලාවන්‍යත් එක යන එකක් නේ. නමුත් ඒක ශරීර අභ්‍යන්තර ඉදලා ගුණ දෙන දෙයක් තමයි පෙනෙල කොළ. පෙනෙල කොළ කැඳ. පෙනෙල ගහාම ඖෂධ විදිය ගන්න පුළුවන්. විශේෂයෙන් මේක කියවෙනවා අපි දන්නවා ජනප්‍රිය දෙයක් තමයි පෙනෙල කොළ ශාකා. ගිතලින් මලවලා කා. ඉතින් ටික අපි කියන්නේ මේකේ ගුණේ තියෙන්නේ මේ අමු කොළ යුස හෝ කැඳ. එහෙම නැත්තම් මේක ලාවට මලෝලා නිකන් ලියලා කන්න පුළුවන් වුණාම වෙන්නේ ඕනම කෙනෙක්ගේ ස්නායු පද්ධතිය හොඳට ශක්තිමත් වෙනවා. විශේෂයෙන් ජනනේන්ද්‍රිය සම්බන්ධව ශක්තිමත් වෙනවා. අපි කියමු විවාහ වුණ යුවලකට මේ මේවා ගැනීමෙන් විශාල වාසියක් වෙනවා තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට. ඉතින් මේක මේ වෙල අඳුර ගන්න පුළුවන් හොඳට. මේක ඊළඟට අපි දන්නවා පෙරණි වෙද මහතුරු ඇඟේ එනවනේ විසප්පු ගෙඩි ගෙඩි වගේ ඒවා ආවම මේ පෙනෙල කොළ අහුත් එක්ක අඹරලා ඒ ගෙඩිය ගන්නවා. ගෑවහම වෙන්නේ මොකද ඒක තුනී වෙලා සුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ එක රෝගයක් තමයි චර්ම රෝග, චර්මයේ ඇති වෙන ගෙඩි, ඒ වගේ ඒවට ගුණදායක වෙන එක ආලේපය. දෙවෙනි එක තමයි අපි දන්නවා ගොඩක් අයට හැදෙන රෝගයක් තමයි අණ්ඩ උද්ධි කියලා. ඒ කියන්නේ ශරීරයේ පහළ කොටසේ එක එක තැන්වල නිකන් මහත් වීම සිද්ධ වෙනවා. එතකොට මේ එතෙන්දී මේ පෙනෙල කොළ ඉස්ම එහෙම නැත්නම් පෙනෙල කොළ එකතු කරලා හදන යාලේපයක් ගෑවහම ඒ කියන රෝග තත්ත්වයන් නැතිවීමේ ගුණයක් එනවා. ඒකේ වටිනකම තමයි මොකද මේක ස්වභාවික වැලක්. අපි කලින් කිව්වා වගේ මේවට පොර ගහන්න ඕනේ නැහැ, රසායනික පොර ඕනේ නැහැ. ඒ හින්දා මේවා අපිට පොඩි ඉඩ කැට් කාලයක තට්ටු නිවාසික හරි මේවා හොඳට හදන්න පුළුවන්. දැන් මේක වෙලා යන කතාවක් එන මේක වෙලා නැහැ. මේ කොළ ටික අරගෙන කොටලා හෝ බෙන්ඩර් එකට දාලා කෝප්පයක් විතර හදලා ඒකට පොල් කිරි ටිකක් දාලා හාල් බත් ටිකක් දාලා කලවම් කරලා බිව්වහම අර ගුණේ දවසක උදේ වරුවට ආහාරයක් විතර යොදා ගන්න පුළුවන් වෙන්නේ. මොකද අර කියන ಗುಣ ටික එනවා. අනිත් එක තමයි අපි දන්නවනේ වැඩිහිටියන්ට ස්නායු දුර්වලතාවය එනවනේ. අත වෙවිලිම වෙන්න පුළුවන්, කකුල් පිහිරිය වෙන්න පුළුවන්, හන්දි විහිරිය වෙන්න පුළුවන්. ඒ වගේ වෙයිදි මේකේ තියෙන ගුණේ තමයි සතියක් දෙකකින් මේ හිරිය ගතිය නැති කිරීමේ ගුණයක් එනවා. පෙනෙල කොළ යුස සහ මේකේ තියෙන කොළ භාවිතයට ගැනීම. කොළ භාවිතයට ගන්න ඕන ක්‍රමයේ තමයි අපි අර කිව්වේ ඒ කොළ අරගෙන කොටලා හෝ ඒකෙන් තේ ඇඳි දෙකක් විතර තේ ඇඳි දෙකක් තුනක් අරගෙන එලගි තෙල් බින්දු දෙකක් දාලා මේක පානය කරන්න පුළුවන්. එතකොට අර කියන ගුණේම එනවා. අපි මුලින් කිව්ව ගුණේ තරුණ භාව රැක ගැනීම. එතකොට වැඩිහිටියන්ට එන ස්නායු අමාරු නැති කිරීමට පෙනෙල කොළ මම හිතන්නේ බොහෝ අය මේක වෙළඳපළට ගිහිල්ලා අර කැඳක් හදනකොට ගන්න එක තමයි කරන්නේ. අපි යෝජනා කරනවා ගෙදරක මේක හදාගෙන අර විදිහට ගත්තාම ස්නායු පද්ධතියේ ගුණයක් එනවා. අනිත් එක තමයි ওই පාදවල නහර ගැට ගැසීම වගේ දේවල් වලදී මේ පෙනෙල කොළ අඹරලා ගාම්මහම උඩාතර ගහන්න ඕන. ගාලා හතියක් දෙකක් යනකොට අර ඒ ගුණේ ශරීරයට ඒ විදිහට දැනිලා පෙනෙල කොළ ගුණේ ශරීරයට එනවා. අනිත් එක තමයි මේක මලවල ගන්න එකේ තියෙන ගුණේ තමයි මේවැය තියෙන බොහෝ ගුණ අපි දන්නවා තෙල් එක්ක එකතු වීමට ගුණයක් එනවා. ඒ ගුණේ හින්දා තමයි අපි කියන අර ශක්තිය ශරීරයට එන ගතිය එන්නේ. දැන් මේක බටහිර නොයෙක් විටමින් වර්ග කියන්න පුළුවන්. නමුත් මේකෙදි කෙරෙන දෙයක් තමයි අර අපි කිව්වනේ දැන් වයසට යනකොට පාකින්සම් වගේ ගතියක් එනවා. ඊළාට ආයුර්වේදයේ කියන්නේ කම්ප වායු. ඒ වයදී මේ පෙනෙල කොළින් විශාල ගුණයක් එනවා. ඒක ඖෂධයක් විදිහට දිගට පාවිච්චි කරුවාම එන්නේ අර වයසට යනකොට එන කොහොමත් ඕනම කෙනෙකුට ඒ දේ වෙනවනේ. වෙනකොට ඒ ගුණේ නිසා මේක අපිට එහෙම කරන්න පුළුවන්. අනිත් එක තමයි පෙනෙල කොළ යුෂ. අපි දන්නවා ශරීරයේ තියෙනවනේ බෙල්ල, අපි ගෙහෙරෙක් කියන්නේ බෙල්ල අමාරුව, තුනටි අමාරුව. ඒ කියන්නේ අස්ථි සම්බන්ධ වෙන රෝගවලදී පෙනෙල කොළ භාවිතා කරුවාම අර අස්ථිවල තියෙන පණ නැතිගෙන ඒක නැති කළා ඒ ගුණේ එනවා ඇඟට. ආවහම වෙන්නේ අර කියන ගුණේ එනවා.
ඒහිඳා අපිට කරන්න තියෙන ලොකු වැඩක් තමයි ගෙවල් වල තෙල් හිඳින එක කරන්න බෑ පෙනෙලකොළ මිශ්‍ර කරලා අපිට පුළුවන් ඖෂධීය ඖෂධ වර්ග හදන්න හදාගත්තාම තියෙන ගුණේ මේ අපිට ශරීරයේ රැක ගැනීමනේ ප්‍රධාන දේ ඒහිඳා අපි දෙන්න පණිවිඩේ තමයි මං හිතන්නේ ගොඩක් අය පෙනෙලකොළ දැකලා එහෙම තියෙනවා නමුත් එක ගෙදරකවත් මේවා ඕන කමින් වවලා නැහැ අපි දන්නවනේ ගෙවල් වල ඕන කමින් වවන්නේ පිටට පෙන්වන්න ඕන જાති මේක පිටට පෙන්වන්න නෙමෙයි Tamanට ගත් භාවිතයට ගන්න පුළුවන් විදිය ශාකයක් ඉඳා මේක එච්චර ලස්සන මේකේ ලස්සනට එනවා මේකේ ගෙඩි වගේක් එනවා ඒ හින්දා මේක ගෙදරක පෝච්චියක අද ඉඳලා වවන්න පටන් ගන්න එතකොට භාවිතයට ගන්න ලේසියි